ඉතින් ආයුබෝවන් යාළුවනේ අද ඔයගොල්ලොත් එක්ක එන්න හිතුවා මේ හදිසි ගමනයි අපේ කලබුතාත් එක්ක එන්න වුණා හෝමගම ඉඹුලකන්ද මේ ගොඩක් දුර ඈත දුෂ්කර නෙමේ කොළඹ දිස්ත්‍රික්කේ හෝමගම ඉඹුලකන්ද ඒ කියන්නේ අපි හරියටම ගොත් දන්න විදිහට හෝමගම විශ්වවිද්‍යාලය තියෙන ප්‍රධාන රෝහලට පිටිපස්සෙන් වගේ මේ ස්ථානේ තියෙන්නේ ඉඹුලකන්ද විහාරය සම්බුද්ධ විහාරය මේ වෙන විට අපේ හාමුදුරුවෝ යහමුල අනුරවංශ හාමුදුරුවෝ බොහොම ලස්සන විහාරස්ථානයක් බවට මේක පත් කරලා මම හිතන්නේ පූජා භූමියක් විදිහට මේක 2016 වගේ තීරණය වෙනවා ඊට පස්සේ මේක ලස්සන පූජා භූමියක් විදිහට සංවර්ධනය වෙනවා දැන් ටික ටික සංවර්ධනය වෙනවා එහා පැත්තේ මේ සංවර්ධනයේ පැත්ත නෙමෙයි අපි අනිත් පැත්තට ආව ඔයගලන්ට ඇහෙනවා ඇති ශබ්ද මේ ශබ්ද පල්ලෙහා වටේම තියෙනවා ගල් කොරිය කියන්නේ ගල් කඩන ස්ථාන මේ තැන විතරක් ආරක්ෂා කරගෙන හාමුදුරුව බොහොම පරිශ්‍රමයක් දරලා ඒකට වෙනම කතාවක් තියෙනවා බොහොම පරිශ්‍රමයක් දරලා මේ තැන ආරක්ෂා කරගද්දි මේ විශේෂ තැනකට ආවා ඒ තැන ඔයගලන්ට පෙන්වන්න හිතුණා මේ විශාල ගල් පර්වතයක් තියෙන්නේ මේ ගල් පර්වතය මං හිතන්නේ මේ වෙනකොට කැඩිලා ඉවර වෙන්න තිබුණ හාමුදුරුවන්ගේ සහ විශේෂයෙන්ම මේ ප්‍රදේශයට ආදරය කරන පරිසර හිතකාමී මිනිසුන්ගේ බලපෑම උමනාව නැත්තම් මේක සමතලා භූමියක් වෙන්න තිබුණා. ඉතින් මේ තැනට ආවට පස්සේ බොහොම අපූර්ව දෙයක් පෙන්වන්න හිතුණා මේ බලන්න මෙතන තියෙන පසු කාලීන ඇතු වෙච්ච මේ රබර් ගස් දෙකක් මේක නම් නමුත් මේ රබර් ගස් දෙක අස්සෙන් බලනකොට අපිට පේනවා ඉතාමත්ම විශේෂ තැනක් මෙතන අපිට මම මෙතනට ආවට පස්සේ මට මතක් වුණා පාහියංගල මට දොඹලෙන ඒ වගේම මේ විවිධ ලෙන් ස්ථාන මේ මෙතන පස්වලින් පිරීලා තියෙන මං හිතන්නේ හාරගෙන ගියොත් තව අපිට යට විශේෂ තැන් හොයාගන්න පුළුවන්කම තියෙන හැබැයි බෞද්ධ සම්බන්ධයක් තියෙන විදිහක් නැහැ මොකද කටාරමක් කොටපු බවක් අපිට පේන්නේ නැහැ හාමුදුරුන්ගේ පූජක රූප බවක් සිල්ලිපියක් මොකක්වත් නැහැ නමුත් මං හිතනවා මේ ප්‍රදේශයේ හිටපු ජනතාව ගොඩක් ඉස්සර මීට අවුරුදු දහස් ගානකට ඉස්සර ජනතාව මේ වගේ තැනක ඉන්න ඇති මේක ඉතාමත්ම හොඳ සුදුසු තැනක් මිනිස්සුන්ට ඉන්න මේ කුඩාලේන මම ඕගලන්ට පෙන්වුවේ ඊළඟට තව විශාල වෙනක් තියෙනවා මෙතන ඒක ටිකක් ලොකු ලේනක් මේ මෙතනත් මේ ලේන බිම බැලුවාම පස් වලින් පිරීලා තියෙනවා මෙතන පසු කාලීනව ඇති කරපු ගල් වැටි තියෙනවා නමුත් මෙතන පල්ලෙහාට තව ඉඩ තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ බිම් මට්ටම අර පල්ලෙහා විතර වෙන්න ඇති. නමුත් පසු කාලීනව මෙතන මේ ගල් වැටියක් ඇති කරලා මෙතන දැන් පස් පිරීලා තියෙනවා. කාට හරි පුරාවිද්‍යාව කරන කෙනෙක්ට, ගවේෂණය කරන කෙනෙක්ට හොඳ වැඩක් තියෙන තැනක් වෙයි මෙතන පරීක්ෂණයක් කරන්න හොයන්න බලන්න. මේ තියෙන කොහෙවත් නෙමේ හෝමගම. හෝමගම ඉඹුලකන්ද සම්බුද්ධ විහාරස්ථානයේ ගල් පර්වතයේ පිටුපස තමයි හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා මං හිතන්නේ බලන්න ආවොත් ඉතාමත්ම කදිමයි ගොඩක් දුර බලාත යන්න ඕනේ අපිට නරඹන්න ලස්සන තැන් සහ ඓතිහාසික තැන් සහ කඳු නගින්න සහ විවිධ දේවල් ගවේෂණය කරන්න කැමති අයට කදිම තැනක් බවට පත් වෙනවා ඕගලන්ට මට ලස්සනට තව එකක් පෙන්වන්න ඕනේ මෙතන ලයිට් එළියට පේන්නේ නැහැ මේ 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 ආලෝකය නිසා පේන්නේ නැහැ මෙතන ලොකු ගල් පර්වතයක් තියෙනවා කඩමින් පතු වෙන තව ටික කාලෙකින් මේ ඉවර වෙයි මෙතනට කොරතොට විහාරස්ථානයේ පිළිම වහන්සේ ඒ වගේම හබරගඩ විහාරස්ථානයේ චෛත්‍යරාජයන් වහන්සේ ඒ වගේම පනාගොඩ යුදමුදා විහාරස්ථානයේ චෛත්‍යරාජයන් වහන්සේ මේ පැත්ත මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ උසම තැන තමයි මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන ඕගලන්ට ආවොත් බලා ගන්න පුළුවන් ඓතිහාසික යම් යම් සිද්ධීන් සිද්ධ වෙච්ච සහ හෝමගම තියෙන ලස්සන දායක බලන්න එන්න ඈත දුර යන්න ඕනේ හෝමගමට આવොත් බලා ගන්න පුළුවන් සුපිරි තැනක්